ඌර්ගස්මංහන් දේ හිපන්කන්ද ප්‍රදේශයේ 52 වැනි ව්‍යාපාරිකයෙකු ඔහුගේ වෙළඳසැල තුලදීම ඊයේ රාත්‍රියේ වෙඩි තබා ඝාතනය කර තිබුණා. වෙළඳසැලට පැමිණි අයෙක් වෙඩි තබා යතුරුපැදියකින් පලා ගොස් ඇති අතර සිද්ධිය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. වෙඩි තබන අවස්ථාවේ එහි සිටි එම ව්‍යාපාරිකයාගේ කුඩා දරුවා පලා යන වෙඩික්කරුට බාධා කරන අයුරු සහ දරුවා බිය වී හඬන අයුරුද මෙලෙස දක්නට ලැබුණා. සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. වැලිපැන්න ගල්මත්ත ප්‍රදේශයේදී තරුණ පිරිසක් ඊයේ රාත්‍රියේ කළ පහර දීමකින් 34 හැවිරිදි එක් දරුවෙක් ඝාතනයට ලක්ව තිබෙනවා. අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කළ පිරිසකට එසේ නොකරන ලෙස අවවාද කිරීම හේතුවෙන් ඔවුන් මෙම පුද්ගලයාට පහර දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත 16 හැවිරිදි සිසුන් 3 දෙනෙක් වැලිපැන්න පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. සද්දන්ත හස්තියෙකුගේ දල යුගලක් රුපියල් මිලියන 5කට අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු අකුරැස්ස පිටබැද්දර ප්‍රදේශයේදී වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. සද්දන්ත හස්තියෙකු මරාදමා මෙම ඇද්දල ලබාගෙන ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. බදුල්ල මහරෝහලේ වෛද්‍යවරයෙකු මත්පෙති 145ක් සමග අත්අඩංගුවට ගැනීමට පස්සර පොලිස් විශේෂකාර්ය බලකා නිලධාරීන් සමත්ව තිබෙනවා. සැකකාර වෛද්‍යවරයා පාසල් ළමුන් ඉලක්ක කර මෙම මත්පෙති අලෙවි කර ඇති බවට පොලිසිය සැකපල කරන අතර ඔහු අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 17 දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.